ඝාතනයක් කියන්නේ ඔබට ලේසියෙන් කරන්න පුළුවන් දෙයක්ද? කෙනෙක්ව මරන්න හිත වෙනස් කරගන්නවා කියන්නේ වැඩිහිටිය වුණ ඔබට මට පවා බොහොම අමාරු වැඩක්. ඒ තරමට අමානුෂික වෙන්නේ කොහොමද? ඒත් අපි මේ ගේන වීඩියෝ එකෙන් ඔබට කියන්න යන්නේ ළමා ඝාතකයන් ගැන. ඒ කිව්වේ ළමයි මරපු අය ගැන නෙවෙයි. මිනි මරපු ළමයි ගැන. මේ වීඩියෝ එක බැලුවම ඔබට හිතේවි සමහර ළමයි හිතන තරම් අහිංසක නැහැ නේද කියලා. අපේ ලයිස්තුවේ මුලින්ම ඉන්නේ ජෝන් වෙනබල්ස් සහ රොබර්ට් තොම්සන්. මේ එංගලන්තයේ පොඩ්ඩ දෙන්නෙක්. දෙන්නටම වයස අවුරුදු 10යි. දෙන්නගේ වයස මෙහෙම වුණාට දෙන්නා දරුණු මිනිමැරුමක් කරනවා. ඒ 1993 අවුරුද්දේ පෙබරවාරි මාසේ 12 වෙනිදා. අවුරුදු දෙකක් වයස ජේම්ස් බල්ජර් කියන ලදරුවෙක්ව මේ දෙන්නා පැහැර ගන්නවා. පස්සේ දරුණු විදියට ඔහුට වද දීලා යකඩ තහඩුවකින් හොඳටම පහර දීලා ඝාතනය කරලා ඔහුව දුම්රිය මාර්ගයකට අතහැරලා යනවා. මේ දෙන්නා මේ වරදට සිරගත වෙනවා. ඒ වගේම අවුරුදු 18ක් වෙද්දී මේ දෙන්නව නිදහස් කරන්න බලධාරීන් පියවර ගන්න ඔවුන්ට අලුත් ජීවිතයක් ලබා දෙමින්. අදත් ඔවුන් ජීවත් වෙන බව කියන්නේ වෙනස් නම් වලින්. දෙදෙනා අතර කිසිදු සම්බන්ධයක් පවත්වන්නත් මේ දෙන්නට නීතියෙන් තහනම් කරලායි තියෙන්නේ. දෙනෝ කියන්නේ එරික් ස්මිත් ගැන. 1993 අවුරුද්ද ළමා ඝාතකයන්ගේ අවුරුද්දක්ද කොහෙද? ඇමරිකාවේ නිව්යෝක් වල ජීවත් වුණ එරික් ගිම්හාන කඳුරකට යමින් සිටි වයස අවුරුදු 4ක් වුණ බෙරික් රොබීව අසල තිබ්බ වනයේකට අරගෙන ගිහිල්ලා ඔහුගේ ගෙල සිර කරලා හිසට ගලකින් පහර දීලා ඝාතනය කරනවා. මේ අතරදී ඔහු දණ්ඩක් භාවිතා කරමින් ඩෙරික්ට අස්වාභාවික ලිංගික බලහත්කාරකමක් කළ බවට පවා කරුණු සොයාගෙන තියෙනවා. පාසලේදී වැඩිමල් ළමුන්ගේ අඩත්තේට්ටම් වලට තමන් නිරතුරුවම ලක්වන බැවි ඒ කෝපය පිට කරගන්න කුඩා රොබීව මරා දැමූ බව තමයි මේ මිනිවරුමට හේතුව හැටියට එරික් ස්මිත් සඳහන් කරන්නේ. කොහොමුණත් මේ අපරාධය වෙනුවෙන් අවුරුදු 9ක සිරදඬුවමක් විඳින්න එරික්ට සිද්ධ වුණා. ලයිනල් ටේට් තමයි අපේ ලැස්තුවේ තුන්වෙනියට ඉන්නේ. පළමු මිනිවරුම කරද්දී අවුරුදු 12ක් වුණ ලයිනල් ටේට් ඇමරිකානුවෙක්. ජීවිතාන්තයේ දක්වා සිරදඬුවමක් හිමුණු ලාබාලතම ඇමරිකානු පුද්ගලයා වෙන්නේ ලයිනල් ටේට්. ලයිනල්ගේ අම්මා ඇය විසින් බලාගත්තු අවුරුදු 6ක දැරියක් වුණ ටිෆනි යුනික් ලයිනල් සමග තියලා යන්නේ ඝාතනයක් වෙයි කියලා හීනකින්වත් නොහිතා වෙන්න ඇති. ඒත් මිනිත්තු 45කට පමණ පස්සේ අම්මා වෙත එන ලයිනල් කියන්නේ ටිෆනි හුස්ම ගන්නෙ නැහැ කියලා. ඇත්තටම ඒකට හේතුව වුණේ රෙස්ලිං ක්‍රීඩාව අනුගමනය කරමින් ඇයට පහර දී මේසයක් මතට ඇයව දමා ගැසීමට ලයිනල් කටයුතු කිරීම. ටිෆනිගේ හිස් කබලට සහ අක්මාවට සිදුවුණු තුවාල නිසා ඇය මරණයට පත්වනවා. මේ සිදුවීමට ලයිනල්ව සිරගත කරනු ලබනවා. ඒ වගේම ඔහු එයින් පාඩමක් ඉගෙනගත්ත බවක් නම් පේන්නේ නැහැ. තවත් අපරාධ ගණනාවකටම ඔහු දැනුත් වසර 10ක සිරදඬුවමක් විඳිමිනුයි සිටින්නේ. හතරවෙනු අපි කියන්නේ ජෙසි පොමිරෝයි ගැන. මේක ටිකක් පරණ සිදුවීමක්. හරියටම කිව්වොත් 1871 අවුරුද්දේ තමයි මේ සිදුවීම වෙලා තියෙන්නේ. ඇමරිකාවේ මැසචුසෙට්ස් වල ජීවත් වුණ 11 හැවිරිදි පොමිරෝයි බාල පිරිමි ළමුන් කැලේට රැගෙන ගොස් ඔවුන්ට පහර දීම ශරීරයේ කැපීම වැනි හිංසා කිරීම නිසා අත්අඩංගුවට පත් වුණා. එයින් පසු ඔහුව පුනරුත්ථාපන පාසලක යොමු කෙරුණත් ඔහුට වයස අවුරුදු 14ක් වෙද්දී ඔහුව නැවතත් ඔහුගේ බොස්ටන් වල ජීවත් වන මව සමග ජීවත් වීමට යවනු ලබනවා. එහිදී ඔහු නිසි ලෙස පුනරුත්ථාපනයේ වී නැති බව පසක් කරමින් දස හැවිරිදි දැරියක් වුණ කේට් කරන් ඔහුගේ අතින් ඝාතනයට ලක් වෙනවා. ඒ 1874 වසරේදී එයට ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් නියම වෙනවා. අපේ ලයිස්තුවේ ඉන්න එකම දැරිය ගැන තමයි මීළඟට කියන්න යන්නේ. ඇය තමයි ඇලිසා බුස්ටමන්ටේ. ඇමරිකාවේ මිසූරි ප්‍රාන්තයේ ජීවත් වූ ඇලිසා දැන් වයස අවුරුදු 26ක තරුණියක්. 2009 අවුරුද්දේදී ඇයට අවුරුදු 15ක් සිටියදී ඇය අසල්වැසි නව හැවිරිදි දැරියක් වන
එලිසබෙත් ඕල්ටන්ව කැලේකට අරන් ගිහිල්ලා අමානුෂික විදියට ඝාතනය කරනවා. ඇයගේ මිනිය එහිම වල දානවා. මේ මිනි වල ඇය විසින් කපලා තියෙන්නේ මිනි මරුම සිදු කරන්නත් කලින් කියලා. පසුව කරපු පරීක්ෂණ වලින් හෙළෙන්නේ. ඇල්සා විසින් මේ මිනි මරුම සිදු කරන්නේ හුදෙක්ම මිනිසෙක් මරණ ආකාරය ගැන ඇයට තිබූ කුතුහලය සංසිඳුවා ගැනීම පිණිස බව තමයි පසුව ඇය සඳහන් කරන්නේ. ඒ වගේම ඇය විෂාදයේ වැනි රෝග වලින් පෙළෙන බවත් මේ සිදුවීමට කලින් ඇය කිහිප වතාවක්ම සියදිවි නසා ගැනීමට තැත් කර ඇති බවත් කියවෙනවා. අවසානයේදී ඇලිසාට ජීවිතාන්තය දක්වා සිරනඩුවම් නියම කරනවා. හයවෙනු අපි කියන්නේ යන්නේ ජෝෂුවා පිලිප්ස් ගැන. 1998 අවුරුද්දේදී ඇමරිකාවේ ෆ්ලොරිඩාහිදී තමන්ගේ අතේ තිබ්බ බේස්බෝල් පිත්තෙන් පහර දීලා අවුරුදු 8ක මැඩි ක්ලිෆ්ටන් දැරියව ඝාතනය කොට වර්ධකරුවන ජෝෂුවාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වෙනවා. ජෝෂුවා මේ අපරාධය කරන්නේ ඔහුට වයස අවුරුදු 14ක්ව තිබියදී. ජෝෂුවා දුන්න කටඋත්තරයේ තියෙන විදියට නම් මැඩි නොනවත්වා ඇඬුවු හිඳයි. ජෝෂුවා මැඩීට පිත්තෙන් ගහලා මරලා තියෙන්නේ. ජෝෂුවා විසින් ඔහුගේ නිවසේම මැඩීගේ මිනිය හංගලා තියෙද්දි පසුව සොයාගන්නු ලැබුවා. මේ මිනි මරුම් සිද්ධිය ඒ කාලේ ඇමරිකානු මාධ්‍යවල දැඩි උණුසුමක් මවන්නටත් සමත් වුණා. අවසානයේ අපි කියන්න යන්නේ අපේ ලැයිස්තුවේ ඉන්න එකම දාම ළමා ඝාතකයා ගැන. ඇමරිකානු ඉතිහාසයේ ලාබාලතම දාම මිනි මරුවා. එහෙම නැත්නම් සීරියල් කිලර් හැටියට හඳුන්වන්නේ ක්‍රෙග්ව. 1989 අවුරුද්දේ අවුරුදු 15ක් වුණ මේ කොල්ලා ඝාතන 4කට වර්ධකරු වුණා. ෆ්‍රෙග්ගේ අතින් මුලින්ම ඝාතනයට ලක් වෙන්නේ ඔහුගේ අසල්වැසි කාන්තාව වන රෙබෙකා ස්පෙන්සර් නම් තනත්තියක්. ඒ මිනි මරුම සිදු කරන විට ක්‍රෙග්ගේ වයස අවුරුදු 13ක්. ඊට වසර දෙකකට පස්සේ 39 හැවිරදී ජෝන් හීටන් සහ වයස අවුරුදු 10ක් සහ 8ක් වන ඇයගේ දියණියන් දෙදෙනාවත් මොහු අතින් අමානුෂික විදියට ඝාතනය වෙනවා. පොලිසිය ඔහු අත්තරංගුට ගන්න ආවම ඔහු ළඟ ලේ තැවරුණු ආයුධ තිබිලත් හමු වෙලා තියෙනවා. මේ අපරාධ සඳහා සිරගත කරනු ලබන ක්‍රෙග් ප්‍රයිස් සිරගතව සිටියේදී සිදු කරන ලද වෙනත් අපරාධයන් හේතුවෙන් වසර 20 ගණනක අමතර සිගදඬුවමකුත් විදිමිනුයි සිටින්නේ. ඉතින් පුදුමත් හිතනවා නේද? ළමා මනසක් මේ තරම් දරුණු වෙන්න පුළුවන්ද කියලා ඇහුවම මේ වගේ තවත් වටිනා වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු. එතකන් ඔබට සුබ දවසක්.